ආයුබෝවන් ආදරණීය දූල පුතාලා හැම දිනාටම ඔන්න ටීචර් අදත් තාව පුතේ ඔයගොල්ලොත් එක්ක අලුත් පාඩමක් ගැන කතා කරනවා. ඉතින් මගේ පුංචි බබාලා ඒ කියන්නේ අවුරුදු 3 බබාලාට ටීචර් අද තවත් අලුත් වැඩක් කියලා දෙනවා. ඉතින් පුතාලා මෙන්න මේ වැඩේ තමයි අද කරන්න ඕනේ. පුතාලාගේ ගෙදර තියෙනව නේද කඩල පරිප්පු වැට. කඩල පරිප්පු වැට තියෙනව නේද? අම්මා උයන් එහෙම ගෙන ආපු කඩල පරිප්පු වැට. ඉතින් අන්න මේ වගේ කඩල පරිප්පු වැල ටිකක් ඕනි පුතේ මෙන්න මේ වැඩේට. ඔන්න බලමු කොහොමද කරන්නේ කියලා. ඉර දිගේ අලවමු. මුලින්ම ටීචර් ඉරක් තමයි දෙන්නේ. මේ බලන්න. ඔන්න මුලින්ම මම කෙලින් ඉරක් හැදලා දෙන්නම්. ඔගොල්ලන්ට තියෙන්නේ මේ ඉර උඩ ගම් ටිකක් තවරලා කඩල පරිප්පු ඇටෙන් ඇටේ තිය 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 එකකට එකක් හේතු කර කර මේ එකේ ඉලක්කම. එහෙමත් නැත්නම් මේ ඉලක්කේ ටීචර් ඇඳලා තියෙන්නේ නේද? ලස්සනට අලවන්න ඕනේ. ඊට පස්සේ ටීචර් ඇඳලා දෙනවා මෙන්න මේ පැත්තට ඉලක්ක. හරහට ඉලක්ක. ඒ හරහට ඉර උඩත් ගම් ටිකක් ගන්න ගාලා කඩල පරිප්පු ඇටෙන් ඇටේ පුතේ හේතු කර කර අලවන්න මේ ඉර දිගේ. ඊට පස්සේ ටීචර් දෙනවා මෙන්න මෙහෙම ඇද ඉර. ඒ ඇද ඉරෙත් පුතාලට පුළුවන් ගම් ටිකක් ගාලා කඩල පරිප්පු එකින් එක එකින් එක එකින් එක තියන්න. ඔන්න එහෙනම් අද ඉර දිගේ අලවන ඇක්ටිවිටි එකක් තමයි අපි අර දවසේ කරන්නේ. එහෙනම් පුතාලා කඩල පරිප්පු ටිකක් හොයාගෙන මේ ඇක්ටිවිටි එකට අද සූදානම් වෙයි. हा हा हंद हामी हरिम लसनाई हतु पिपीला हतर वटे हरि सिरियावाई हाकुरु केट हतक अरगेन हंसी अतवनाई हा 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 हंद हामीट हरिम हिनावाई ඔන්න පුතේ ටීචාද කියලා දෙන්නේ හා අකුර ගැන. මොකක්ද හා අකුර ගැන? ඔන්න ලස්සන කවියකුත් කියලා දුන්නනේ. ඒ කවිය පුතාලා හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න අද ටීචර් කියලා දුන්නු කවිය තිබ්බ වචන මොනවද කියලා. ඉතින් ඔගලොන්ට මතක හිටින්නත් එක්ක ටීචර් ඒ රූප ඔන්න ඔගොල්ලොන්ට හොයාගෙන ඇවිල්ලා තිනවා. මේ තින්නේ පුතේ ඒ රූප. අපි කියවමුද මේ රූප. හ හතු. හ හතර. හ හය. හ හඳ. හ හකුරු. හ හරක. ඔන්න ටීචර් කිව්ව කවියට අමතරවත් පුතේ මෙතන හා අකුරෙන් රූප තියෙනවා. පුතාලා තවත් හා අකුරෙන් එන රූප හොයලා බලලා ඒවත් මතක තියාගන්න. හරිද? ප්‍රධාන වශයෙන් මෙන්න මේ රූප ටික පුතාලා මතක තියාගන්න. අපි පුතේ හා කියලා තමයි ශබ්ද කරන්නේ නේද? වචනයක හා අකුරු යාළුවා මුලින් ඉන්නවනම් අපි හා කියලා තමයි කියන්නේ. වචනයක අන්තිම හා අකුරු යාළුවා ඉන්නව නම් අපි හ කියලා තමයි ශබ්ද කරන්නේ. ඒකයි දැන් අපි පුංචි ළමයිනේ තාම නේද? පෙරපාසල් යන බබාලානේ. ඉතින් ඕගොල්ලොන්ට පුතේ අපි කතා කරන්නේ හා අකුර මුලට තියෙන වචන විතරයි. ඉතින් ඔන්න ඒ වගේ රූප ටිකක් තමයි මෙතන තියෙන්නේ. හා හතු, හා හතර, හා හය, හා හඳ, හා හකුරු, හා හරක කියලා ටීචර් කිව්වේ ඒ හින්දා. ඊට පස්සේ අපි බලමු මේ ඉන්නේ පුතේ අද ටීචර් කියලා දෙන හා අකුරු යාළුවා. බලන්නකෝ මෙයාගේ හැඩේ දිහා. මීට කලින් ටීචර් ග අකුරු යාළුවා ගැන කියලා දුන්නා. ග අකුරු යාළුවා වගේ චුට්ටක්
නේද? ඒ වුණාට පොඩි වෙනසක් තියෙනවා. නේද පුතේ? ගාකුරියාලෝ වගේ වුණාට මෙයාට චූටි බෝලෙකුත් එකතු වෙලා තියෙනවා මුලින්ම. නේද? ඔය ටීචර් අංක දෙකකුත් දාලා තින්නේ. අපි මුලින්ම පටන් ගන්න පුතේ ඔය බෝලේ අඳින තැනි. නේද? චූටි බෝලයක් අරගෙන චුට්ටක් ඈතට ගිහින් පොඩ්ඩක් නැවිලා ඊට පස්සේ ඒ බෝලේ ගෑවිලා කරකවලා චුට්ටක් උඩට ඇවිල්ලා ඇතුළට ගිහින් අර ග අකුරු යාළුවා වගේ පොඩි හොටක් දාලා උඩට ගිහින් කරකැවිලා අපහු පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඔන්න එහෙනම් හිතේ තියාගන්න හා අකුරු යාළුවාගේ හැඩේ. මෙන්න මේ වගේ හැඩයක් තමයි හා අකුරු යාළුවට තියෙන්නේ. ඊළඟට මගේ පුංචි පොඩිත්තන්ට චූටි ඇඟිලි තිනව නේද? නේද? ඇඟිලි තිනවනේ. ඉතින් මෙන්න මේ ඇඟිලි වලට පුංචි වැඩක්, පුංචි අතට පුංචි වැඩක් කියලා ටීචර් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දැන් කරනවා. මොකක්ද දන්නවද? දැන් අද ටීචර් කියලා දෙන්නේ හා අකුරු යාළුවානේ. මේ අකුරු යාළුවව හඳුනා ගන්න පුතේ ඕගොල්ලොන්ට ලස්සන ක්‍රියාකාරකම් කීපයක් කරන්න ටීචර් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඒ මොකද්ද කියලා. මේ මොකද්ද මේ? වැලිපීල්ලා නේද? අපේ පෙරපාසලෙත් තියෙන පුතේ වැලිපීල්ල. ඔන්න මේ වැලිපීල්ලේ ටීචර් හා අකුරු යාළුවව ලියන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. ඔන්න මුලින්ම ටීචර් කිව්වනේ අර බෝලයක් ගන්න ඕන කියලා නේද? ඉත ලියන්න එපැයි මුලින්ම. චූටි බෝලයක් අරගෙන ඈතට ගිහින් නවත්තලා බෝලේ ගාවලා වටේට කරකවලා ඇතුළට චුට්ටක් ගිහින් උඩට උස්සලා ආපහු පල්ලෙහාට එනවා. ආයෙත් බලන්නකො කොහොමද ලිව්වේ කියලා ටීචර්. දැක්ක නේද? ඔන්න ඔහොම තමයි පුතේ හා අකුරු යාළුවව ලියන්නේ. මතක ඇතුව මොකද්ද කරන්න ඕනේ? උඩ මෙන්න මේ ඉත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කැරකැවිලා නේද? ඇතුළට ගිහින් හොට අරගෙන ලස්සන්ට කරකවලා ලියන්න ඕනේ. ඊළඟට බලමු අපි ටීචර් තවත් වැඩක් කරනවා කිව්වනේ නේද? පාට පාට බෝල වලින් පුතේ හා අකුරු යාළුවව ලස්සනට සරසන්න තමයි දැන් ටීචර් හදන්නේ. ටීචර් කියවනේ හා අකුරු යාළුවව ලියනකොට මෙන්න මේ ඉත්ත පුරුදු වෙන්න කියලා නේද? ඔන්න ඕක පුතාලා කලින් ලියලා හොඳට පුරුදු වෙලා ඉන්න. හරිද? ඊට පස්සේ අම්මලාට කියලා හා අකුරු යාළුව කෙනෙක් ඇඳගන්න නේද? පැස්ටල් වලින් හරි ඔගොල්ලොන්ට තියෙනවනේ කළු ඩ්‍රෝවින් කොලයක් අරගෙන පැස්ටල් එකකින් හරි ලස්සනට හා අකුරු යාළුවා කෙනෙක් ඇඳ ගන්න අම්මට කියලා. දැන් ටීචර්ත් අඳින්න හදන්නේ ලස්සනට හා අකුරු යාළුවෙක්. මේ ලියන්නේ හා අකුරු යාළුවව. ඉත් අරගෙන බෝලේ ගෑවිලා බලන්න ටීචර් ලියන හැටි. කැරකැවිලා ආවා, චුට්ටක් ඇතුළට ගියා, හොටක් වගේ අරගෙන කෙලීම උඩට ගිහින් කරකැවිලා අපහු පල්ලෙහාට ආවා. ඔන්න දැන් හදන්නේ ටීචර් පාට පාට ඔගොල්ලෝ ළඟත් තියෙනවනේ පාට පාට පැස්ටල් නේද? ඒ පැස්ටල් අරගෙන පොඩි පොඩි පාට බෝල තියලා ලස්සනට මේ අකුරු යාළුවගේ ඉර දිගේ ලස්සනට පාට කරගෙන යන්න. පුතාලා පැස්ටල් වලින් කරන්න ටීචර්ත් ඔන්න ඒ වගේ පාට බෝල ටිකකින් තමයි පුතේ මේ අකුරු යාළුවව හැඩ කරන්නේ. බලන්න කොච්චර ලස්සන ක්‍රියාකාරකම් තියෙනවද අපිට මේ අකුරු යාළුවන්ව හඳුනා ගන්න. මෙන්න මේ විදිහට පාට පාටින් පුළුවන් නේද? පාට දෙකක් අරගෙන රටාවකට කරන්න පුළුවන් නේද? එහෙමත් නැත්නම් පංචර ඩොට් පුතාලට ගන්න පුළුවන්. පංචර ඩොට් පාට දෙකකින් නැත්නම් පාට පාටින් කපාගෙන අම්මලාට කියලා පංච් කරගෙන මේ විදිහට අකුරු යාළුවෙක් ඇඳගෙන ලස්සනට අලවගෙන යන්නත් පුළුවන්. ඇත්තටම මේක පංචර ඩොට් වලින් කරා වගේම ලස්සනක් එනවා. මේ බලන්න. ඔන්න දැන් ටීචර් අන්තිම හරියේ යන්නේ මේ වැඩේ. බලමු අපි හා අකුරු යාළුවව අන්තිමටම
නිර්මාණය කරා මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා බලමුකෝ. ඔන්න දැන් මගේ අකුරු යාළුවව හරි. ඔන්න පුතාලත් ගෙදර ඉඳන් මේ වැඩේ අම්මලත් එක්ක කරන්. හරිද? ඊළඟට ටීචර් කියලා දෙනවා හා අකුර නිවරදිව ලියන්න. නේද? දැන් මගේ පුතාලට තියෙනවනේ අඟලේ රූලක් තියෙනවා නේද? අඟල් භාගයේ රූල් පොතක් තියෙනවා. සාමාන්‍ය තනි රූල් පොතක් තියෙනවනේ. ඔන්න දැන් ටීචර් කියලා දෙන්න යන්නේ පුතේ කොහොමද හා අකුරු යාළුවව නිවරදිව ලියන්නේ කියලා. හරිද? දැන් පුතාලා කැමතියි නේද බලන්න? අපි බලමු කොහොමද ලියන්නේ කියලා. හා අකුරු යාළුවව ලියන්න කලින් පුතේ මෙන්න මේ ඉත් නේද? මෙන්න මේ හැඩතලයේ පුතාලා ලියලා පුරුදු වෙන්න ඕනේ ගෙදරදී. නැත්තම් යාළුවව ලියන්න චුට්ටක් අමාරුයි. මේ තියෙන්නේ පුතේ අඟලේ රූල් පොත. නේද? පොතේ මෙන්න මේ වගේ රූලක් නේ පුතාලට තියෙන්නේ. අපි බලමු පුතේ ඒ රූලේ කොහොමද මේ යාළුවව නැත්තම් මේ හාකරු අකුරු යාළුවව ලියන්න කලින් මේ ඉත්ත ලියන්න එපේ. මේ ඉත්ත ලියන්නේ කොහොමද කියලා. ඔන්න චූටි බෝලයක් ගත්ත ටීචර් චුට්ටක් ඉර දිගේ ගිහින් පොඩ්ඩක් පාත් කරා. නේද? හැබැයි සමහරක් බබාලා නම් එකපාරටම බෝලේ අරගෙන විල කෙලීම පල්ලෙහාට එනවා. ඒ වුණාට එහෙම ලියන්නේ නැහැ. ඔන්න ටීචර් ආපහු ලියන්න කියලා දෙන්න. පොඩි බෝලයක් ගත්තා. ඉර දිගේ ගිහින් තමයි ටීචර් පාත් කරේ. ඔන්න ඔය ඉත්ත පුතේ හරියට ලස්සනට ලියන්න ඉගෙන ගන්න නැත්තම් අකුරු යාළුවක් හැත වෙනවා. හරිද? ඊළඟට අපි ලියනවා අඟලේ රූලේ ආපහු චූටි බෝලයක් අරන් ඉත්ත ලිව්වා. ඔන්න දැන් බෝලේ ගාවලා ඔන්න යට ඉරේ හරියට ගාවලා ඇතුළට ගිහින් ඔන්න අපි හොටක් තියන්න ඕනේ ලස්සන්ට. හොටක් වගේ අරගෙන උඩ රූලෙත් ගෑවුනා. ඔන්න යට රූලට ආවා. ඔන්න හා අකුරු යාළුවා ලිව්වා අඟලේ රූලේ. නේද? ඊළඟට පුතාලට කියලා දෙන්නම් අඟල් භාගේ කොහොමද ලියන්නේ කියලා. අඟල් භාගේ පොතකුත් තියෙනවනේ. ඔන්න චූටි බෝලේ ගත්තා. ඉත්තත් ලිව්වා ටීචර්. බෝලේ ගාවල අර වගේම යට රූලේ ගෑවිලා ඇතුළට ගිහින් හොටක් අරගෙන උඩ රූලේ ගෑවිලා යට රූලට ආවා. ඊට පස්සේ සාමාන්‍ය තනි රූලෙත් ඒ විදිහටම තමයි පුතේ ලියන්නේ. ඔය බෝල ටික අනිවාර්යයෙන්ම පුතේ ලියන්න ඕනේ උඩ රූලෙම පටන් අරගෙන. ඒ වගේම මේ අකුරු තුනම පුතේ රූල් අතර ලියන්න ඕනෙමයි. නේද? මේ බලන්නකෝ දැන් ওই රූල් තුනේ හ අකුරු යාළුවා තුන් විදිහකට නේද ඉන්නේ පුතේ. බලමු අපි ඊළඟට කතා කරමු පුතේ. දැන් හ අකුර ලියනකොට පුතාලා වැරදි ගොඩක් කරනවා නේද? නේද? අර ග අකුරෙදි ටීචර් කිව්වේ ග අකුර ලියනකොටත් වරද්දනවා කියලා ඕගොල්ලෝ. ඔන්න ඊට පස්සේ මං කියලා දෙන්නම් ඒ විදිහට ඕගොල්ලෝ වරද්දන තැන්. මේ බලන්න ඕන සමහර බබාලා ලියනවා මේ රූලෙන් උඩ ඉඳන්ම තමයි ලියන්නේ. බලන්න රූල් කපාගෙන තමයි ඒගොල්ලෝ ලියන්නේ. බලන්න ඉත්තරීලා තින්නේ රූල උඩින් පටන් අරන්. නේද පුතේ? ඉතින් මේ අකුර වැරදි. නේද? සමහර බබාලා රූලේ ලියනවා හැබැයි කම්මැලි කමට. නේද? අර හොට අරගන්නේ නෑ හරියට. හා අකුරු යාළුවාගේ ඇතුළට ගිහිල්ලා හොඳ හොටක් ගන්න එපෙයිනේ. එහෙම ගත්තන තුන්තින් පුතේ ඒ අකුරත් වැරදි. ඒ හින්දා මගේ පුතාලා හරියට හා අකුරු යාළුවව ලියන්න ඕනි අර ටීචර් කියලා දුන්නු විදිහට. මතකද කොහොමද ලියන්නේ? පොඩි බෝලයක් ගත්තා. බෝලේ ගෑවිලා කැරකැව්වා. හොටක් අරගෙන උඩ රූලේ ගෑවිලා යට රූලට ආවා. ඔන්න ඕක තමයි පුතේ හරියටම හා අකුර ලියන විදිය. ඔන්න එහෙනම් පුතාලා දැන් දන්නව නේද හා අකුර ලියන විදිය? ඔන්න එහෙනම් අදට ටීචර් පාඩම පුතාලට කියලා දුන්නා හා අකුර ගැන කියවෙන පාඩම. ඉතින් අපි තවත් දවසක එකතු වෙලා තවත් අකුරක් ගැන පුතේ මේ විදිහම ලස්සනට කියා පුතාලට කියලා දෙන්නම් ටීචර්. එතකන් පුතාලා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. ටීචර් අදට පුතේ මේ පාඩමෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.